අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඊයේ මරණ 8ක් එක්ක කොරෝනා මරණ ගණන 107ක් වෙද්දී ඉවි ගිය පැය 24 දී තවත් 473ක් රෝගීන් වෙයි දෙහිවල නැදිමාල කැවුම් වත්තටත් නාරාහෙන් පිට දාබරේ මාවතටත් සංචරණ සීමා PCR වලක්වන්න සමාජ මාධ්‍ය අවභාවිත කළොත් වැඩ වරදි අයවැය ක්‍රියාත්මක කරන්න ග්‍රාමීය කමිටුවල සමර්ධන යෝජනාවලටත් මුල් තැනක් මෛත්‍රීගේ PSOටත් වෙච්ච දේවල් කිව්ව දේවල් අමතක වෙයි නිලධාරීන්ට අසාධාරණයක් වුණාද විධිමත්ව සොයන්න ඇමති CB සූදානම් වෙtti වනජීවී වර්ජනයත් අවසන් හෝම්බ පියා මරුවාට ඊශ්‍රායලයට වන්දි ගෙවන්න වෙන ලකුණු හුදකලා කර ඇති ඇතම් ප්‍රදේශවල ජනතාවට PCR පරීක්ෂණ වලට සහභාගී නොවන ලෙස සංවිධානාත්මක පුද්ගලික කිහිප දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. එවැනි පුද්ගලින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කරන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශවන වේලවීදිය පිටකොටුව මරදාන දෙමටගොඩ ග්‍රෑන්ඩ් පාස් බ්ලූ මැන්ඩල් මට්ටකුලිය කොටහේන මෝදර මාලිකාවත්ත කෙසෙල්වත්ත ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ ප්‍රදේශව තවදුරටත් හුදෙකලා කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ අතරින් පෑලියගොඩ වත්තල රාගම මීගමෝහා කැලණිය හුදෙකලා තත්වෙයි පවතින්නේ. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් වන වනාතමුල්ලහා වැකන්ද කලුතර දිස්ත්‍රික්කයේ අටලුගම නැගෙනහිර එපිටමුල්ල කොළමැදිරිය මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ බුලුගහතැන්න තෙලඹුගහවත්ත ග්‍රාම සේවා වසම්ද පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළබඩ වෙරළබඩ දකුණ වෙරළබඩ උතුරේ ගොඩවත්ත සහ කුරුසපාඩුව ග්‍රාම සේවා වසම්ද හුදෙකලා කර තිබෙනවා. මේ අතර අම්පාර අක්කරේපත්තු ප්‍රදේශයේද හුදෙකලා කර ඇති බවයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පවසන්නේ. මේ අතර දෙහිවල නැදිමාල කැවුම්වත්ත ප්‍රදේශයේද සංචරණ සීමා පනවා ඇති අතර නාරාහෙන් පිට දාබරේ මාවත ප්‍රදේශයේද ඊට ඇතුළත්. ඇතැම් ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් කොරෝනා බලපෑමට ලක් වූ යම් යම් නිශ්චිත ස්ථාන හඳුනාගෙන හුදෙකලා කිරීම සිදු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. යම් සෞඛ්‍ය බලධාරියෙක් PCR පරීක්ෂණයකට පෙනී සිටින ලෙසට දැනුම් දුන්නොත් ඒක නිරෝධායන නියෝගයක්. ඒ නිරෝධායන නියෝගයට පටහැනිව යමෙක් කටයුතු කරනවා නම් පැත්තකින් ඔවුන්ට එරෙහිව අධිකාරිය නඩු පවරන්න පුළුවන්. ඒ වගේම ඔවුන් රැඳී සිටින නිවාස දේපළ ප්‍රවාහණයට යොදා ගන්නා වාහන මුද්‍රා තැබීමට හැකියාවක් තිබෙනවා. සමහර හුදෙකලා කරන ලද ප්‍රදේශවල ජනතාවට යම් සංවිධානාත්මක පුද්ගලයන් 4 දෙනෙක් විසින් සමාජ මාධ්‍ය ජාලාවලින් දැනුම් දෙන බවට මේ PCR පරීක්ෂණ වලට සහභාගී නොවන ලෙසට ඒ පුද්ගලයන් සොයා අපි විමර්ශන පවත්වනවා. ඒ වගේම ඔවුන්ට එරෙහිවත් නීති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදී ග්‍රාමීය කමිටුවලින් ඉදිරිපත් කරන සංවර්ධන යෝජනා ප්‍රමුඛතා අනුව පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අමාත්‍යංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් හා දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂකවරුන් සමග පැවති සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාවේ ඉලක්ක සපුරා ගැනීම අරමුණින් ඉදිරිපත් කළ අයවැය යෝජනා ජනතාව අතරට ගෙන යාම මෙම වැඩපිළිවෙලේ ඉලක්කයයි. මෙවර අයවැයෙන් ග්‍රාමීය නිෂ්පාදන කර්මාන්ත දියුණු කිරීමට රුපියල් මිලියන 2000ක් වෙන් කර තිබෙනවා. මේ තුලින් කාන්තා ව්‍යවසායකින් නිර්මාණය කර ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට ග්‍රාමීය මට්ටමින් වෙළඳ සැල් ආරම්භ කරන බවද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලබා දී ඇති සාක්ෂිවල පරස්පරතා රැසක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ නිරීක්ෂණයට ලක් වුණා. ඒ ප්‍රියන්ත පුෂ්පකුමාර නැමැති එම පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී
හිටපු ජනාධිපතිවරයා කී රාජකාරී දුරකථනය අතැතිව සිටි නිලධාරියාවන්නේද ඔහුයි ගියවෘත්තේ අප්‍රේල් 16 වෙනිදා එවකට හිටපු ජනාධිපතිවරයාත් එක්ක ඔහුගේ විදේශ සංචාරයේට ජනාධිපතිවරයාගේ දරුවන් සහභාගී වුණේ නැද්ද හිටපු ජනාධිපතිතුමාගේ පුතා කලින්ම ගිහින් ඉඳලා එහෙදී අපිත් එක්ක සම්බන්ධ වුණා අනෙක් දරුවන් දෙන්නත් සහභාගී වුණා වගේ මතකයි ඔබ දැන් කියනවා දරුවන් සහභාගී වුණා කියලා නමුත් මේ කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශය දෙද්දී දරුවන් මේ ගමනට සහභාගී වුණා කියලා සඳහන් කරලා නැහැ නැහැ ස්වාමීනි මට ඒ වෙද්දී මතකයක් තිබ්බේ නැහැ ඔබ දැනුවත් පරිදි හිටපු ජනාධිපතිවරයා 2019 වර්ෂයට පෙර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගිහින් තියෙනවද නැහැ ස්වාමීනි මීට පෙර සිංගප්පූරුවට ගියා කියලා මතක නැහැ හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර සඳහා කවද්ද මවුන්ට් එලිසබෙත් රෝහලට යොමු වුණේ හිටපු ජනාධිපතිවරයා වරින් වර රෝහලට ගියා නමුත් කිසිම අවස්ථාවක නේවාසිකව රැඳිලා ප්‍රතිකාර ගත්තේ නැහැ දැන් ඔබ එහෙම කිව්වට මේ කොමිසමේ පොලිස් ඒකකයට ඔබ ප්‍රකාශ කරලා තියෙනවා හිටපු ජනාධිපතිවරයා අප්‍රේල් 20 වෙනිදා දවසේම රෝහලේ හිටියා කියලා නමුත් හිටපු ජනාධිපතිවරයාවත් කොමිසම හමුවේ ඒ වගේ ප්‍රකාශයක් කරලා නැහැ ස්වාමීනි මම ඒ ප්‍රකාශ සටහන් කරලත් දැන් බොහෝ කාලයක් වෙනවා ඒ ගැන මට හරි මතකයක් නැහැ හරි එහෙමනම් කියන්න හිටපු ජනාධිපතිවරයා අප්‍රේල් 21 වෙනිදා රෝහලෙන් පිටතට ආවේ උදේ 9ට නේද නැහැ ස්වාමීනි ඊට වඩා ප්‍රමාද වුණා මං හිතන්නේ 10 11 වෙන්න ඇති මේ ගැන ඔබ පොලිස් ඒකකයට දීලා තියෙන ප්‍රකාශය පරස්පරයි ඔබ එතෙන්දි කියලා තිබුණේ පෙරවරු 9 කියලා මම අද ප්‍රකාශ කරන දේ තමයි සත්‍ය ස්වාමීනි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැජට් පාරේ පිහිටි නිල නිවසෙන් සිංගප්පූරුවේ ඔබ සතුව තිබූ හිටපු ජනාධිපතිවරයාගේ රාජකාරී දුරකථනයට 2019 අප්‍රේල් 18 වෙනිදා ඉඳලා 21 වෙනිදා දක්වා ඇමතුම් 43ක් ඇවිත් තියෙනවා. ඔබ සතුව පැවති දුරකථනයේ ඇමතුම් 7ක් අරන් තියෙනවා. ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරයා එතුමාගේ අවශ්‍යතාවලට ඔබේ දුරකථනයෙන් ඇමතුම් ගත්ත කියන එක නේද? අපේ අවශ්‍යතාවලටත් ඇමතුම් ගන්නවා. අනික ජනාධිපතිතුමාගේ පෞලිය අයත් සම්බන්ධ වෙලා හිටපු නිසා එයාලගේ ඇමතුම් පවා මේ දුරකථනයට එනවා. අප්‍රේල් 20 හවස 6:16ට රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂවරයාව සිටි නිලන්ත ජයවර්ධන මහතාකින් ඔබ සතුව පැවති ජංගම දුරකථනයට ඇමතුමක් ආවද? නැහැ. එහෙම ඇමතුමක් ආවේ නැහැ. ප්‍රහාර එල්ල වූ දවසේ පෙරවරු 7:59ට පැජට් පාරේ නිල නිවස හරහා නිලන්ත ජයවර්ධන මහතා ඔබ සතුව පැවති දුරකථනයට ඇමතුමක් ගත්තා නේද? මට ඒ ගැන මතකයක් නැහැ. මහත්මයා මේ ඇමතුම විනාඩි 2කටත් වැඩි. එහෙම මතක නැති වෙන්න බැහැනේ. ඔබ මේ කොමිසමේ පොලිස් ඒකකයට දුන්න සාක්ෂිය අසංකලේ කියවල බලලා නෙවෙයිද? කියවල තමයි ස්වාමීනි අසංකලේ. තවත් කොරෝනා ආසාදිතින් 274 දෙනෙකු අද හඳුනා ගැනුණා. මේ අතර මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගියා. ඒ ඊයේ රාත්‍රියේ තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වීමත් සමගයි. ගෙවුණු පැය 24ක කාලය ගතාම වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ, ගම්පහ සහ රත්නපුර කියන දිස්ත්‍රික් වලින් බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. ඒත් එක්කම PCR පරීක්ෂණවල ප්‍රතිඵල SMS මගින් අදාළ පුද්ගලයන් වෙත එවීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් මේ වෙනකොට අවධානය යොමු වෙලා තියෙනවා. ඉදිරි සති දෙක තුල එම ක්‍රමය ආරම්භ කරනවා කියලා තමයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ. මෙතරතුරුත් එක්ක අපේ රටේ කොරෝනා වෛරසයේ අලුත්ම තත්ත්වය මේ විදිහට අපි විමසා බලමු. कोविड-19 वैरस आसाधने वीमें कोलंब दहतुन पदिंच असूहत हेवरदि कांतावक हा देमटकुट पदिंच पनस हतर हेवरदि कांतावक मेंम मरतानी पदिंच हेत आट हेवरदि कांतावक इए मियके पिरसट अतुलात එමෙන්ම කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුද ITH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගියා. කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පුද්ගලයෙකු මෙන්ම මාලිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක මිය ගිය පිරිසට ඇතුළත්. මීට අමතරව කොළඹ 13 පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකු සහ කොළඹ මැගසින් බන්ධනාකාරයේ සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් ආසාදනයෙන් ඊයේ මිය ගියා. මෙතරයේ දින තුල හඳුනාගත් නව කොරෝනා ආසාදිතයන් 473 දෙනා අතර විදේශවල සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුද වෙනවා. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 138ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 63 දෙනෙකු හා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 35 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එනම බිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 19705 දක්වා ඉහළ කුසති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. इन आसादित्यान 12793 දෙනෙකු पूर्ण සුවය ලබා තිබෙනවා බන්ධනාකාර වලින් තවත් කොරෝනා ආසාදිතයන් 87 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මේ දක්වා බන්ධනාකාර වලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 908ක්
මහනුවර මහරෝහලෙන් කොරෝනා ආසාදිත හෙදියන් දෙදෙනෙකු හඳුනා ගැනීමෙන් පසු සිදු කළ PCR පරීක්ෂණවලදී තවත් 17 දෙනෙකුට වෛරස් ආසාදනය වී තිබෙනවා. වෛද්‍යවරියකු හා හෙදියන් 7 දෙනෙකුද එම පිරිසට තුලත් බවයි එම රෝහලේ වැඩපළන අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය ඉරේෂා ප්‍රණාත් මහත්මිය සඳහන් කළේ. ඒ අනුව එම සායනයට යොමු වෙච්ච අනිකුත් අපේ කාර්ය මණ්ඩලය සහ සමීපව සම්බන්ධකම් කටයුතු කළ අනිකුත් කාර්ය මණ්ඩලය අද දිනේදී PCR පරීක්ෂණ සඳහා යොමු කරමින් පවතින. රෝහල කිසිසේත් වහලා නැහැ. හදිසි තත්ත්වයටදී අවශ්‍ය ප්‍රතිකාර සියලුම වාට් වලින් දැනට ඉටු වෙනවා. නමුත් රූටින් දේවල් අපි දැනට සතියකට නතර කරලා තියෙනවා. ප්ලෑන් කරලා තියෙන ශල්‍ය කර්ම සහ විශේෂිත ප්‍රතිකර්ම ලබන සතිය තුලදී එනම් එන සිකුරාදා වෙනතුරු කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ දැනට. මරවිල කුරුසපල්ලිය සිට බූදුකටුව දක්වා මත්ස්‍ය පිළඳ පොළ తాවකාලික වසදමීමට කටයුතු කළ බව නාතණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක මහතා සඳහන් කළා. ආම්බුලන්ස් සිදු කළ PCR පරීක්ෂණවලදී එක් වෙළෙන්දෙකුට කොරෝනා වෛරස් ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගයි මෙම පියවරකනු ලැබුවේ. මෙම දිනවල අත්‍යවශ්‍ය කාරණාවක් හැරෙන්නකොටගෙන ඔබ නිවසින් බාහිරට පැමිණෙන්නේ වලකින්න. නරහේම්පිට පෞද්ගලික රෝහලක සිදු කළ PCR පරීක්ෂණවලදී එහි 14 දිනකට කොරෝනා ආසාදිතව ඇති බව තහවුරු වී තිබෙනවා. ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමට පියවරකණු ලැබුවා. මේ අතර කොක්කල පිහිටි ජර්මානු කර්මාන්ත ශාලාවකින්ද කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමග ඒ වසදමා කාර්ය මණ්ඩලය සෑන් නිරෝධායනයට ලක් කළ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 22775ක්. ඒ අතරින් ආසාදිතයන් 16656ක් පූර්ණ සුවය ලබා ඇති අතර අද දිනේ රෝහල්වලින් සුවය ලබා පිටව ගිය 430 දෙනාද ඊට ඇතුළත්. තවත් 6012 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 531ක්. මේ අතර ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 47ක් තුළ තවදුරටත් පුද්ගලයන් 5088 දෙනෙකු නිරෝධායනීය වීම සිටිනවා. ඊයේ දිනේදී PCR පරීක්ෂණ 13286ක් සිදු කළ බවද සෞඛ්‍යංශ සඳහන් කළා. අර සමස්තයක් විදිහට රටේ චිත්‍රය ගත්තාම මේ රසායනාගාර ක්‍රියාවලිය තුළ ප්‍රතිඵල පුළුවන්තරා ඉක්මනට දෙීමේ සූදානමක් උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒතකොට ජනතාවට තියෙන වගකීම තමයි ප්‍රතිඵල එනකන් වගකීම් සහගතව හැසිරෙන්න. ඒ ඔබ PCR එකේ ලක් වෙනකොට ඔබ හිටපු තැන ඔබ රැඳී සිටින්න අඩුම ගන්න ප්‍රතිඵල එනකන් කියනවා. මේ සමහර ඒවා ආයතන හරහා කරපු PCR පරීක්ෂණ. ආයතන ප්‍රධානීන්ට අපි කියනවා මෙන්න මේ පිරිස රඳව ගන්න ආයතනය තුල හෝ නිවාස ආශ්‍රිතව රඳව ගන්න වැඩපිළිවෙළ සකස් කරන්න ප්‍රතිඵල ලැබෙන තෙක් මුළු ලෝකයේම හබල මේ වෙනකොට කොරෝනාව Tamange අතට අරගෙන තියෙන්නේ. අභියෝගයේ කොයිතරම් ප්‍රබල වුණත් අපි දුබල නොවි ඒකට මුහුණ දිය යුතුමයි. වනජීවී නිලධාරීන් සහ රාජමාත්‍ය විමලවීර දිසානායක මහතා අතර ඇති වූ ගැටලුවේදී නිලධාරීන්ට කිසිදු අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බව අමාත්‍ය සිවි රත්නායක මහතා පවසනවා. ගල්ගමුවේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අලිමිනිස් ගැටුමට තිරසර විසඳුමක් සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අමාත්‍ය සිවි රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. අලිවැට සක්‍රිය කිරීමට අමතරව ප්‍රජා සංවිධානවල සහාය ලබා ගනිමින් එය නඩත්තු කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමටද මෙහිදී අවධානය යොමු කළ බව අමාත්‍යවරයා සඳහන් කළා. ඔබතුමාගේ අමාත්‍යංශ රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරීත් එක්ක කටයුතු කරන්න යද්දී ටිකක් වාග්ප්‍රහාරයක් එහෙම වුණා. ඒ කාරණාව පිළිබඳව ඔබතුමා මේ අමාත්‍යංශ කැබිනට් අමාත්‍යවරයා විදිහට අපි කැමති දැනගන්න දුන්නා. එතුමා මේ කාරණේදී ප්‍රශ්නේ විසඳීම සඳහා ගත්තව ක්‍රියාදාමයේ වැරද්දක් තියෙනවා කියලා මම දකිනවා. ඒක කාමරය ඇතුළේදී කතා කරන්න ඕන එකක්. සාකච්ඡා කරලා අපි විසඳන්න පුළුවන් අපේ නිලධාරීන් අකටයුත්තක් අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ කියන සහතික විතරක් මම දෙනවා. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන්ද අද දිනේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. හරියට වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ව අපි හැම වෙලේම ආරක්ෂා කරනවා. මීට කලින් මෙවැනි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම අපි නිලධාරියා නිවැරදි නම් ඒ නිලධාරියාගේ පැත්තේ ඉඳලා තින්නේ. මම හිතනවා ඇතැම් විට ඇතැම් දේශපාලඥයන් අතින් අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් ඒවා පොදුවේ ආරක්ෂා කරන ප්‍රතිපත්තියක අපේ ආණ්ඩුව නැහැ. මේ අතර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සමග ඇති වූ සිද්ධියෙන් පසු වැඩ වර්ජනයක නිරත වූ වනජීවී නිලධාරීන් ඒ අවසන් කර අද සිට යලි තම රාජකාරිය ආරම්භා තිබුණා. ඒ අනුව සියලු වනෝද්‍යානවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.
अपे रटे जीवात्वन तवात् सोंदुरु मिनिसगु पिलिबंदव कियवेन अमतक नति मतक विशेषांगय दैन यदा समस्या हत्यावसरे मुहुदपुत वेदिका नाट्ये दियोनिस्के चरते निरूपणे करमीन मेराट वेदिकावतरणे कल ओहु यदा समस्या हत्याहये दुहुल मलक चित्रपटीन मेराट सिनेमाव आक्रमणे करनवा मेराट वेदिकाव सिनेमाव सह टेलीनाट्यन क्षेत्रयन तुनटम अति विशाल सेवावक कल तवत् सुविशेषी रंगन शिल्पीयक पिलिबंदवाय अदत् अमतक नति मतक विशेषांगय वेनवन्ने ओहु नमिन सुमिंद सिरिसेना एकदास नवसीय हतलिस अटवसरेदी कैगल डिस्ट्रिक्ट के बोस्सल नाम ग्रामे उपतलाद सुमिंद सिरिसेना नामु मे विशिष्ट रंगधरया सिय प्राथमिक अध्यापने लबन्ने बोस्सल महाविद्यालयेन अनुतुरुव विद्या शिष्यत्वय हिमिकर गनिमिन तोलंगमुव मध्य महाविद्यालयेट ऐतुलत् वन ओहु सिय रंगन वेदिकावट पासलेदीम अत्पोत् तवनवा एकदास नवसी हेट नवेदी दम्म जागुड महतागे रंग शिल्प शालिकाव हरहा तरुण रंगन शिल्पिय कुलेस मेरट वेदिकावट पिविसेन सुमिंद सिरिसेन महतागे पलमू वेदिका नाट्य चरितेवान्ने मुहुदु पुत्तु नाट्ये दियोनिस्गे चरितेयाई इन पसुव एकदास नवसी हेट एक वसरे निष्पादने वू मनमे नाट्ये पोते गुरु चरिते निरूपणे करन ओहु सिंगबाहु महासार कदावललु कपुआ कपोते බව කඩතුරාව සහ මීපුර වැසියෝ යන වේදිකා නාට්‍යවලට සිය රංගන දායකත්වය ලබා දෙනවා වේදිකාව ජයගත් මේ ප්‍රවීණ රංගන ශිල්පියා වේදිකාවෙන් සිනමාවට පිවිසෙන්නේ 1976 වසරේදී විජය ධර්මශ්‍රී අධ්‍යක්ෂණය කළ දුහුළු මලක් චිත්‍රපටයට එක්වෙමින් 1984 වසරේ නිර්මාණය වූ සිහින නිම්නය ටෙලිනාට්‍යයෙන් රූපවාහිනී නාට්‍ය රංගනයට අවතීර්ණ වූ සුමින්ද සිරිසේනයන් පසුගිය දශක 3 තුල චරිත තුනක් පුංචිරාල නිසලවිල අදවිල සක්මන ඉසිවර අසපුව දූදරුවෝ හිරුට මුවාවෙන් අසල් වැසියෝ ඇතුළු ටෙලිනාට්‍ය 100කට අධික සංඛ්‍යාවක් තුලින් මෙරට ප්‍රේක්ෂකයා වෙත සිය රන්කන කෞශල්‍ය ප්‍රකට කර තිබෙනවා මේ වන විට සිය ජීවන ගමන් මගේ 72 වන විය පසු කරමින් සිටින ඔහු අද තරමක් හුදකලාව සිය ජීවිතය ගත කරනවා ඔය ඉතින් අමතේ මේ සාමාන්‍ය ලෝක ස්වභාවය अतीते सह वर्तमाने टेलीनाट्य कलाव पिलिबंदव सुमिंद सिरिसेनयन सिय हंड अवधिकले मेलेसाई වර්තමානයේ සමාජය ගිල ගනිමින් තිබෙන මෙගා නාට්‍ය කලාව පිළිබඳවත් සුමින්ද සිරිසේනයන්ට අදහසක් තිබුණා මේ එහෙම මන්න වගේ ප්‍රියදාවක් නෑ කියන්නේ එන්නේ නෑ එදා දැන් දිනන ඒකට සමහර ගැළපෙමුකුත් නැති ගැළපෙමුකුත් නෑ ඉතින් එහෙම ඒ මුළු දාවක් නෑ ඉතින් මොකද කරලා උපාය වෙන්න සිය නිර්මාණ වෙනුවෙන් නිරතුරුවම සම්මාන වලින් පිදුම් ලැබූ මේ සුවිශේෂී රංගන ශිල්පියා මෙරට කලා ක්ෂේත්‍රයට උරුම වූ වටිනා සම්පතක් සුමින්ද සිරිසේන නම් වූ ඒ සොඳුරු මිනිසාට ස්වාධීන රූපවාහිනියේ අප දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ හදවතින්මයි සුවහස ජනතාව සනහාලු මෙවන් චරිතවලට ජීවත් වන්නට ඔබත් සූදානම් අමතන්න LPL ක්‍රිකට් තනගාවලියට රජයේ කිසිදු මුදලක් වැය කර නැති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා තරුණ හා ක්‍රීඩා කටයුතු ජල සම්පාදන විදුලි බල බලශක්තිය යන අමාත්‍යංශවල වැයශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා Thank you.
मेरा IPL සනකෙලියේ පටන් අර ගැනීම සම්බන්ධව අපි සෝරි LPL 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 සමාවෙන LPL 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 සනකෙලිය ආරම්භ කරන්න නාමල් රාජපක්ෂ ගරු අමාත්‍යවරයා ගිහිල්ලා කතාවක් කරලා ජාත්‍යන්තරයට මේ රටේ ක්‍රීඩාව ගැන හොඳ අදහසක් දුන්නා. අපි එතුමා ගැන සතුටු වෙනවා. හැබැයි එතුමා අද එතුමාගේ කැබිනට් අමාත්‍යවරයෙක් විදියට පළවෙනි අයවැය විවාදයේ දවසේ දකින්න නැහැ. හැබැයි එතුමා LPL එක ආරම්භ කරන දවසේ නම් අපි දකින්න හිටියා. ඒ නිසා මම දන්නේ සභාව නොමග යවීමක් කරනවා නාමල් රාජපක්ෂ ගරු ඇමැතුමා LPL එකට ගියේ නැහැ. ඒක වීඩියෝ තාක්ෂණයෙන් ඇමතුවේ. ඒක නිසා එතනට ගියේ නැහැ. එතුමා දැනුවත් කළා කියලා මම එතුමා ඇමතුමා දැනුවත් කළා තියෙනවා. එතුමා අසනීපයි හින්දා පාර්ලිමේන්තුවෙන් හම්බ වෙන්නේ නැහැ කියලා. අපි අහනවා ආණ්ඩුවෙන් LPL සඳහා අර මුදල් සකස් කරගන්නේ කොයින්ද? ඒ මුදල් කොහෙන්ද හම්බ වෙන්නේ? මට නම් සැකයක් තියෙනවා කොවිඩ් ඩර මුදල් ගැන කතා වෙන්න. ඒකේ සල්ලි ටික ගත්තද කියලාත් මේකට. මම හිතපෝ ක්‍රීඩා ඇමතිවරයා අපි ලෝක කුසලානේ 20යි 20 දින්න මිනිස්සු. ඒ විතරක් නෙවෙයි. මේක අහගන්න ඔබතුමා. ඒ නිසා ඔබතුමාට අපි කියන්න ඕනේ LPL තරගාවලිය රජයේ කිසි මුදලක් එකට බෑ කරන්නේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්‍රහක බෞතුන්ගෙන් කරන්නේ මේ අනුග්‍රහක බෞතුන්ගෙන් මේ තරගාවලිය කරන නිසා ක්‍රිකට් බාලල මණ්ඩලයේ US මිලියන 5කට වැඩිය ලාභයක් ලබනවා. මේවා ස්වාධීන සංගම් ඡන්දයෙන් පත් වෙන සංගම්. මේවට අපිට බලපෑම් කරන්න බෑ. ඒ නිසා මේ LPL තරගාවලිය නිසා කිසිදු රජයේ මුදලක් වැය වෙන්නේ නැහැ. මේ සමගින් ස්වාධීන රූපහානී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත් වෙනවා. නැවතත් හමු යමු රාත්‍රී 9:30ට.